අයිබෝවන් සිලෝන් වයිකින්ස් වෙත ඔබ අදත් සාදරයෙන් පිළිගන්නවා. සිතියමක් තමයි අද මුලින්ම ඔබට දකින්න ලැබෙන්නේ. මේ සිතියම අපිට වඩා අපේ රටට වඩා ටිකක් දුරින් තියෙන්නේ. මේකේ අරාබිය කරේ තමයි, කුවේට් ඔයට පේනවා, ඉරාක් මේ වගේ රටවල් එක්ක. අපි අද කතා කරන්න යන්නේ ලෝකෙම අවධානය දිනාගත්ත රටවල් දෙකක් මේ දවස්වල කතා වෙන, එකක් ඊශ්‍රායලය, අනිත් එක පලස්තීනය. මේ පලස්තීන හා ඊශ්‍රායල් යුද්ධ ගැන නෙමෙයි මම කතා කරන්නේ. මේ රටවල් දෙකෙන් එක ප්‍රධාන රට තමයි මෙතනින් ඊශ්‍රායලය. මේ රටේ අපට ලැබිලා තියෙන ජොබ් ඔපචුනිටීස් ගැන කතා කරන්න තමයි. ඉතින් ඔබ කල්පනා කරාවේ මේ යුද්ධයක් තියෙන වෙලාවේ මේ රටේ ජොබ් වලට යවන්න හදන්නේ පිස්සුද කියලා. ඉතින් මම ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. අපිත් අපේ රටත් යුද්ධයකට මැදි වෙලා හිටිය අවුරුදු 30ක්. නමුත් අපි අපේ වැඩ අතහැරියේ නැහැ. අපේ සාමාන්‍ය කටයුතු අතහැරින්නේ නැතුව අපි රටක් විදිහට කටයුතු කළා. ඒ වගේම තමයි ඊශ්‍රායලයත් මේ වෙලාවෙත් යුද්ධයක් යන අතරෙත් ඒගොල්ලෝ නිවේදනය කළා තියෙනවා ශ්‍රී ලංකාවට රැකියා දහසකට වඩා සපයන සූදානම් කියලා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ. ඉතින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තමයි අපේ රටේ වැඩිපුර කට්ටිය උනන්දු වෙන්න යන්නේ. මොකද කට ඇරී ගමන් අපේ අය කියන්නේ අන්ස්කිල් ජොබ්ස් කියන්නේ. ඒ නිසා මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රස්සාවලට ඊශ්‍රායලට යන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහාම, හොරුන් අතරින් නෙමෙයි, රජයේ රැකියා ලබා දෙන ආයතනය හරහාම. ඒක නිසා අන්නේකට ඔබට සූදානම් වෙන්න කියන පණිවිඩය දෙන්න තමයි මම මේ කෙටි වීඩියෝ එක අද අරගෙන එන්නේ. ඊට කලින් අපි පොඩ්ඩක් බලමු මේ ඊශ්‍රායලය මොකද්ද කියන එක ගැන. ඊශ්‍රායලය ඔබට පේනවා ලෝක සිතියම මෙහෙම ගත්තොතින් අපි මෙන්න මෙතන ඉන්නේ. මෙතනින් මේ පැත්තට යන්න ඕනේ ඊශ්‍රායලය මුණ ගැහෙන්න. මෙන්න මේ කොටස තමයි මෙතනින්, මෙන්න මේ කොටස තමයි මේ කඩේරි වලින් මෙහෙම දාලා තියෙන ඊශ්‍රායලය. එතකොට මේකේ යුද්ධ තියෙන්නේ කොහේද? යුද්ධ තියෙන්නේ මෙන්න මේ ගාසා ස්ට්‍රිප් එකේ. මේ ගාසා තීරයේ තමයි මෙතන තියෙන. මෙන්න මේ ඉතාම කුඩා බිම් කොටසක් එක්ක තමයි මේ විශාල රටක් වෙච්ච ඊශ්‍රායලය යුද්ධයක පැටලිලා ඉන්නේ. ඉතින් ඔබට පේනවා මේ කුඩා කොටසේ ඉන්න පිරිසක් මෙන්න මේ හරි ප්‍රදේශයට තමයි ඇටැක් කරලා තියෙන්නේ. නමුත් මෙහි ඊශ්‍රායලයේ තියෙන තව ගොඩක් ඈත, තව ගොඩක් තැන්වල තියෙන්නේ. එහේ ජෙරුසලම්, ඒ වගේම ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර ප්‍රධාන නගරය. ඉතින් මේවා මෙහි තියෙන්නේ. එතකොට මෙහි ගොවිපළවල් අනම් මනම් හුඟක් දේවල් මෙහි තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කුඩා කොටසේ තියෙන යුද්ධය නිසා, ඒ වගේම තමයි ඔබ දැනගන්න ඕනේ ඊශ්‍රායලෙන් ගාසා තීරයට දැන් මේ වෙලාවේ ගිහිල්ලා ඇටැක් කරනවා මිසක් ගාසා තීරේ මේ පැත්තට දැන් ඇවිල්ලා ඇටැක් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ යුද්ධයට බය වෙලා ඉන්නවට වඩා ඔබට මේ අවස්ථාවන් වලින් ප්‍රයෝජන ගන්න ලැබෙනවා නම් එකෙන් යන එක හොඳයි කියලා. ඉතින් ඊශ්‍රායලයේ ඇත්තටම තව නොබෝ දිනකින් ආරක්ෂිත රටක් බවට පත් වේවි. එතකොට ඔයාලට මේක ඇප්ලයි කිරීමේ වැඩේ සූදානම් කරගෙන තිබුණොතින් මේක ඉස්සරහට යන්න පුළුවන්. මතක තියාගන්න, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා තියෙන්නේ රුපියල් 106කට වඩා වැඩි බෙටුපක් මාසෙකට ගන්න පුළුවන්. 106කට වඩා වැඩි බෙටුපක් මාසෙකට ගන්න අතරමැදියන් ඒජන්සිකරුවන්ට ලක්ෂ ගණන් මුදල් දෙන්නේ නැතුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා නොමිලේම යන්න තියෙන අවස්ථාවට එකතු වෙන්න කියලා තමයි මම මේ වෙලාවේ මේ පණිවිඩය දෙන්නේ. ඔබට පුළුවන් ඇප්ලයි කරන්න. ඒකට කොන්දේසි යම් ප්‍රමාණයක් තියෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දීලා අන්න ඒ කොන්දේසි වලට, මේක තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය. එතකොට මේකේ තියෙන කොන්දේසි වලට අදාළව තමයි ඔබට මේ රටට යන්න අවස්ථාව ලැබෙන්නේ. අපි බලමු මොනවද තියෙන කොන්දේසි ටික කියලා. මේක සිංහලෙන්, ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් තියෙනවා. අපි සිංහලෙක කතා කරලා බලමු ඉස්සෙල්ලම. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙන්න ඕන පළවෙනි කොන්දේසි. ඒ වගේම අවුරුදු 25 40 අතර වෙන්න ඕන. අවුරුදු 40ට වැඩි අයට මේකට ඇප්ලයි කරන්න බැරි බව මතක තියාගන්න. ඒ වගේම අයදුම් කරුගේ කලත්‍රා, දෙමාපියන් හෝ දරුවන්, සහෝදර සහෝදරයන් හැර ඊශ්‍රායලයේ සේව කරමින් හෝ පදිංචිව නොසිටින්න ඕන. දැන්ට තමන්ගේ දෙමාපියන් හෝ දරුවන් ඊශ්‍රායලයේ පදිංචි වෙලා හෝ සේවය කරමින් ඉන්නවා නම් එයාලට ඉල්ලන්න බෑ. මින් පෙර ඊශ්‍රායලයේ සේව කර නොමැති වෙන්න ඕන. ඊළඟට ශ්‍රී ලංකාව තුළ චෝදනා වලින් තොර පිරිසිදු පොලිස් වාර්තාවක් තියෙන්න ඕන. ඒ වගේම අයදුම් කරනව නම් ඔයා මාස 6කට වැඩි කාලයක් විදේශ රටක හිටියා නම් ඒ රටිනුත් පොලිස් වාර්තාවක් අරද දෙන්න ඕන කියලා ඊශ්‍රායලය කියනවා. ඒ වගේම මානසික සහ ශාරීරික නිරෝගීතාවයෙන් යුක්ත වෙන්න ඕන. ඊශ්‍රායල් දේශගුණයට සහ කාලගුණයට ඔරොත්තු දෙන ටිකක් බර වැඩ කරන්න පුළුවන්කම ඔබට තියෙන්න ඕන. ඒ වගේම ඔබට ෂේ රෝගය, හෙපටයිටිස් බී, HIV, AIDS හෝ වෙනත් ලිංගික සම්ප්‍රේෂණ රෝග තියෙන්න බැහැ. ඒ වගේම හෘද රෝගයක් තියෙන හෝ ඉතිහාසයක් තියෙන කෙනෙක් වෙන්නත් බැහැ කියලා තමයි කියන්නේ. වර්ණාන්ධතාවයක් තියෙන්න බැහැ. මේව චෙක් කරලා බලනවා. ඒ වගේම ඇඟිලි කැපිලා අත්වල පාදවල ඇඟිලිවල අඩුපාඩුවක් තියෙන්න බැහැ. ඒ වගේම කෘෂිකාර්මික කටයුතු සංගම මණ්ඩලයෙන් සැලකිය යුතු පෙර පළපුරුද්දක් තියෙන්න ඕන. මේ යටතේ
කෘෂිකාර්මික සම්බන්ධයෙන් පළපුරුද්දක් තියෙන කියන එක දැන් උගක් අපේ රටේ අර රෙජිස්ටර්ඩ් කෘෂිකාර්මික ගොවිපොළවල් එහෙම අඩුයි. තමන්ගේ වතුවල තමන් ගොවිතැන් කරගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒයට අර ඉදිරිපත් කරන්න සාක්ෂි එහෙම නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකට හොඳම දේ තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක ඕගොල්ලෝ සම්බන්ධ වෙලා ඇති. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒ ප්‍රාදේශීය කාර්යාලයක් එක්ක කතා කරාම, කෘෂිකර්ම නිලධාරීන් එක්ක කතා කරාම ඒගොල්ලොන්ගෙන් හරි ලියුමක් අරන් තියාගන්න, මෙන්න මෙච්චර කාලයක සිට මේ වගේ ප්‍රමාණයක ඉඩමක මේ වගේ වග කටයුතු කරන ගොවියෙක් විදිහට කටයුතු කරන කෙනෙක් කියලා ලියුමක් අරගෙන තියාගන්න. ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නත් පුළුවන්. ඒ වගේ තමන් ඒ අදාළ කරන පළපුරුද්දට අවශ්‍ය කරන දේවල් ටික සම්පාදනය කරගන්න ඕනමනේ. එහෙම මොකක්වත් නැති වුණොත් මේකට ඔයාට අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි භාවිතයන් පිළිබඳ ඉතිහාසයක් තියෙන්න බෑ. ඒ වගේම අවසාන කාරණේ තියෙන්නේ ඊශ්‍රායෙල් ජනගහන හා සංක්‍රමික දේශීමා අධිකාරිය PIBA විසින් ඉල්ලුම් කරන ලද නිර්ණායක සම්පූර්ණ කරන්න ඕනේ. ඒ නිර්ණායක මොනවද කියලා දීලා නැහැ. මෙන්න මේ ටික තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කියන්නේ ඔබ සුදුසුකම් විදිහට සම්පූර්ණ කරන්න. ඒතර මෙතන අධ්‍යාපන සුදුසුකම් බලන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඕ ලෙවල් ඒ ලෙවල් කතාවල් නැහැ. ඔයාට පාස්පෝර්ට් එකක් වළංගු පාස්පෝර්ට් එකක් තියෙන්න ඕන. අනිත් අවුරුදු 40ට අඩු වෙන්න ඕන, 25ට වැඩි වෙන්න ඕන. අනිකුත් දේවල් ටික ඉතාමත් සරල දේවල් තියෙන්නේ. ඒ දේවල් එක්ක ඔයාට යන්න පුළුවන්කමක් තියෙනනම් හිත තියෙනවා නම් මේ යුද්ධේ බාධාවක් කරගන්නේ නැතුව ඔයාට පුළුවන් ලක්ෂ 6කට වැඩි මාසික වැටුපක් ගන්න. එතකොට බලන්න අවුරුදු 2ක් 3ක් ඉඳලා එනකොට ඔයාට ලොකු මුදලක් ඉතිරි කරගෙන එන්න පුළුවන්. මේගොල්ලෝගේ කැම්බීම මේ වගේ දේවලුත් මේ රටවල් වලින් සම්පාදනය කරනවා. ඉතින් දැන් කොහොමද මේකට ඇප්ලයි කරන්නේ? මේකට ඇප්ලයි කරනවා නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහාම ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ෆෝම් එකක් තමයි ඔයාලට සම්පූර්ණ කරන්න තියෙන්නේ. මේක ගොඩක් විස්තර ඔයාලගේ දාන්න ඕන. මේක දාලා මේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරා නම් ඔයාට පුළුවන්. එතකොට ඔයා ඇප්ලයි කරා වෙනවා. එතකොට ඔයාට මේක තනියම කරගන්නත් පුළුවන්, නැත්නම් කාගේ හරි උදව්වක් අරගෙන කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිලෝන් වයිකින්ස් හරහා අපි දෙයිලා තියෙන දුරකථන අංකයට කතා කරලා ඒ කෙනෙක්ගේ සහයෝගය අරගෙන යම් ගේමක් කරන්න වේවි. එහෙම අරගෙන ඔබට මේ වැඩේ කරගන්නත් පුළුවන්. ඒක මොකක් හරි විදිහකට මම කියන්නේ මේ ඊශ්‍රායෙල් කෘෂිකාර්මික ජොබ් සඳහා ඇප්ලයි කිරීමේදී අතාරින්න නැතුව මේකට ඇප්ලිකේෂන් දාලා තියන්න. මොකද ඒ ඇප්ලිකේෂන් දාන්න ඔබට අවශ්‍ය කරන්නේ පාස්පෝර්ට් එක අනිවාර්යයි. ඒ වගේම NIC එක ඒක අවශ්‍ය වෙනවා. මෙතන තියෙනවා ඕ වෙන ලොකු තොරතුරු ඕනේ නැහැ. ඒ තොරතුරු ටික ඔබට අවශ්‍ය වෙන පාස්පෝර්ට් එක අනිවාර්යයෙන්ම ඕන වෙනවා. එහෙනම් ඒ ටිකත් අරගෙන මේක ඇප්ලයි කරන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඇප්ලයි කරලා තියන්න, කොහෙන් හරි සමාහයට අවස්ථාව වෙන්න පුළුවන්. අපේ 1000කට වැඩි පිරිසක් ගන්න නිසා ඔබට ඒ වගේම ගෑනු පිරිමි ભેදයක් තියෙනවා කියලාත් මේකේ කියලා නැහැ. හොඳයි, එහෙනම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊශ්‍රායෙල් යුද්ධය තාම බොහෝ කාලයක් තියෙයි කියලා හිතන්න බෑ. දැනට සටන් විරාමයක් තියෙනවා. ඒක නිසා ඒ ගැන ලොකුවට හිතන්නේ නැතුව මම රට පෙන්වන විශාල රටක් කුඩා කොටසක් තමයි මේ ගැටලුව තියෙන්නේ. ඔබට ගිහිල්ලා අපේ භාෂාවෙන් කියනවා නම් ගේමක් ගන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඇප්ලයි කරන්න, අදාළ දේවල් ටික සම්පාදනය කරගෙන ඇප්ලයි කරලා බලන් ඉන්න අවස්ථාවක් ලැබෙයි කියලා මම හිතනවා. ඇප්ලයි කරන්න මොනවා හරි ගැටලු තියෙන බයක් තියෙන අය ඉන්නව නම් අර මේ දාලා තියෙන මෙතන දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා අදාළ සහයෝගයන් ලබා ගන්න. හොඳයි, එහෙමනම් කෙටි වීඩියෝවක් අද මේ කරේ. වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඊශ්‍රායෙලයේදී ඔබේ ජීවිතයේ ජයග්‍රහණය කරගන්න අවස්ථාව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමි. එහෙනම් සියලු දෙනාට ස්තුතියි. අපේ වීඩියෝව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. සහ බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔයාලට නොටිෆිකේෂන් එවි අලුතෙන් රටවල් වල ජොබ්ස් ගැන විස්තර අපි දානකොට. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.